ට්‍රැවල් හට් සෙට් එක නැතුව මම තනියම ආවා පොඩි ගමන. අතරම මේ උදේ හිතිච්ච ගමන මේ ප්ලෑන් කරලා තිබ්බේ නැහැ. සෝලෝ හයික් එක. පොඩිවත් පොඩ්ඩක් එකන් ආවා. අතරම ද ආවේ අපි ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් හැංගිලා හිටපු දෙන බලන්න. දන්නවද ඉතින් කවුද කියලා? උතුවංකන්දේ සූර සරදිය. එයා හැංගිලා ඉඳලා තියෙන්නේ මේ මාවනැල්ල පැත්තේ උතුවංකන්ද කියලා කන්දක. ඒක සරදියල් ගල කියලා කියනවා. දැන් අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ මේ මාවනැල්ල පිටිපිටින් ගාවට ඇවිල්ලා තියෙන්නේ. මම පාර පෙන්නන්න යන විදිය උඩට ගිහින් අපි 360 view එකක් බලමු. වටේම තියෙන කඳු මොනවද තියෙන්නේ කියලා බලමු. එහෙනම් හම්බෙමු. මේ පාරේ තමයි යන්න ඕනේ. මාවනැල්ලෙන් ඇවිල්ලා උතුවංකන්ද කියන මේ මන්දියෙන් බෝඩ් එක ගහලා තියෙනවා සරදියල් ගම්මානයට කිලෝමීටර් 3යි කියලා. එතකොට ඒ පාරෙන් හරවල එන්න ඕනේ කිලෝමීටර් 3ක්. අර උඩින් පේනව නේද සරදියල් ගල? දෙන්න තමයි යන්න ඕනේ. මේ පාරේ දිගටම එන්න. අපි බයික් නවත්තන දැන කියන්න. මෙන්න මෙතනින් තමයි ඔලුස යන්න ඕනේ. මෙතන තියෙන මේ බස් රථ ගාව කියලා. ගහල වෙන බෝඩ් මොනවද උඩට ගියාගේ බයිසිකල් අපි අර ඉස්සර මෙතනින් දැම්ම. එතන තමයි සරදියල් ගම්මානේ තියෙන්නේ. අපි අතනින් හන්දියෙන් හැරිලා පොඩ්ඩක් දුර ඇවිදගෙන ආවා. මේ කන්ද කිලෝමීටරයක් විතර තියෙන ඔක මේ පාරේ දිගටම යන්න. මේ හරියනම් කොන්ක්‍රීට් කරලා තියෙන. මේ මෙතනින් කොන්ක්‍රීට් පාර ඉවරයි. ඊට පස්සේ අබලන් වෙන පාරක් තියෙනවා. ඒකෙත් නම් බයික් එකකට නම් යන්න පුළුවන්. ගැදලුවන්න. මෙතෙන් දෙන ගන්න වෑන් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ පාර නෙමෙයි. මේ පාරේ මං හිතා. යම් බලන්න. බයික් දෙකක් තියෙනවා. කවුරු හරි ඇවිල්ලා. ඒ පාරේ ආපුවම මේ මෙතනින් පාර දිගටම මෙහෙට යනවා. මෙතන අඩි පාරක් තියෙන උඩට ගිහින් බලමු මේකේ. මම හරියටම දන්නේ සිද්ධිය. වැරදුන තාපහ වෙන්න වෙයි. ගිහින් බලමුකො. පාර නම් ලොකු අමාරුවක් නෑ. මේ හරියට වැහලත් නෑ වගේ ඔක්කොම වේලලා තියෙන්නේ. අමාරු නෑ නගින්න. ලොකු වෙලාවක් යන්නේ නෑ කියලා අතන හිටපු කෙනෙක් කිව්වා. බලමු ඉතින් ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. යන් අපි. මේ මුදුනට යන්න ඕනේ. යන්. මෙහෙටත් හැම තැනටම වාගේ අමනුස්සය ඇවිල්ලා තියෙනවා. ඔය තියෙන සලකුණු, බියර් බෝතල්, ප්ලාස්ටික්, පොලිතින්, ගල් වලත් ලියලා තියෙනවා එක එක අකුරු ජාති. උඩටම යන්න තමයි ප්ලෑන් එක. නමුත් කොච්චර දුරට සාර්ථක වෙයිද දන්නේ.
අංශ 90 ගලක් තියෙන උඩම. දන්නේ මෙහෙන් කවුරුත් නැගලා තියනවද කියලා. කොහොමද යන්නේ මේ වනාගෙන්? මෙතන පොඩ්ඩිත් නැග්ගා, මාත් නැග්ගා. මම බෑග් එකත් අතන තිබ්බා. ඒත් වයිෆ්ට නැගින්න බැරි වුණා. ඉන්න මං ආයි බහැලා තව උඩට යන්න පාරක් තියෙනවද කියලා බලන්න හදන්නේ. මේ පැත්තෙන් මේ ගලට එහා පැත්තෙන් යන්න පුළුවන්ද කියලා බලමු. සරදියලුත් හොඳ වැඩ කරලා තියෙන. මේක ඉතින් කොහොමද ඇවිල්ලා සරදියල් වල්ලා යන්නේ? සුද්දන්ට පා වෙලා ඉඳති. මෙතනින් පොඩ නිකන් කවුරුරි මිනිස්සු ගිහින් වාගේ නිකන් ගල මැදිල වාගේ තියෙනවා. මේ පැත්තෙන් නැගලා පැත්තට ගියා. අරකට ඩිලේසි තමාර වෙච්චි. මෙතනින් එන්න පුළුවන් තමා. මේක ලේසි අරකට වැඩිය. අපි අං උඩරම. ඕහෝ මාර ලස්සන වීවයක් තියෙන්නේ. මං බලාපොරොත්තු වෙනවා මේ ගල මුදුනටම නගින්න. කොඩිය හිටවල තියෙන තැන එතෙන්ට නැගගන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් මේ වටේම තියෙන කඳු මොනවද කියලා කියන්න. යංක බලන්න. හරි, කාලා වතුර බීලා වෙස් කරා. දැන් ඉතින් මේ ගලේ මුදුනට යන විදියක් හොයන්න තමා තියෙන්නේ. මේ එන්න ප්‍රපාත තියෙන්නේ මේ පොඩ්ඩක් හෙට මෙහෙට වුණොත් ප්‍රපාත. මෙතන නගින්න පුළුවන් දන්නේ නැහැ. සරදියල් නැග්ග දෙන දන්නේ කවුරුත් නේ. නැගලා බහින්නත් වෙයිනේ. පුතරාදී ෂෝටක් ගහගෙන ආව නම් මේක ෂණික නගින්න පුළුවන්. ස්ටෙප් එකක් මේ ගල් පුරුල් වෙලා නැතුව ඇති කියලා හිතනවා. ඩිට එන්න පුළුවන් තැනක් වෙන්නත් තිබෙනේ. මම මේ ප්ලෑන් කරන්නේ මුලින්ම
උඩට නැගලා උඩේ නම් බලන්න එන්න පුළුවන් දැන් තියෙන. ඇස්ස වෙලාගෙන මෙතන ඉන්න බෑ. අකුණු ගන්න ඕනේ දැන්. Oh, God, well, my body, mother, I'm doing. කල්ලටුවා ගල කියලාත් කියනවා. ඊට පස්සේ කඳුවැටියට මෙහා පැත්තෙන් මාවය යනවා. මාවයේ මේ අලගල්ල කඳුවැටියයි උතුවන් කන්දයි අතර තියෙනවා බෝවැල්ල කියලා දියැල්ල. පුළුවන් තදේයම්. ඊට පස්සේ එහෙමම රඹුක්කන පැත්තට මේ පැත්ත කෙලීම ගියොත් කුරුණෑගල. අර ඈතින් වලට පේනවත් දන්නේ මේ මේ හරියෙන් වාගේ කඳු මුදුන් තුනක්. ඒකෙන් උසම එක තමයි ගබ්බල කන්ද කියන්නේ. ඒක තියෙන්නේ කුරුණෑගලට කිට්ටු. ඊට පස්සේ මේ පැත්තෙන් පොල් ගහවල මේ පැත්තෙන් කෑගල්. ඊට පස්සේ මේ පැත්තට යද්දී තියෙනවා පතලේගල් නම් පේන්නේ නැහැ. පතලේගල් කන්ද තියෙනවා බයිබල් රොක් කියලා කියන එක. ඒක පේන්නේ මට හැපිය විහාරයට පේන්නේ නැහැ. ඊට පස්සේ මේ පැහැදිලි දවසක නම් ඉඩහා පැත්තෙන් දොස් භාගේ කඳු වැටියක් පේනවා. ඊට පස්සේ මේ පැත්තට එද්දී පල්ලැහැ පේනවා ඇති වලට සරදියල් ගම්මානය හදලා තියෙන එක වාහනේම නවත්තලා තියෙනවා. කන්දේවත් සරදියල් ගල ඔන්න නැගලා ඉවර කරා. අව මොනවා හරි දේවල් දැනගන්න තියෙනවා නම් මේ කන්දට එන විදිය නැත්නම් මේ කන්ද ගැන තොරතුරු
අනිවාර්යෙන් පහලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අපි ඔයගොල්ලන්ට විස්තර දෙන්න ඊළඟට මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ෂෙයා කරන්න අනිත් යාළුවන්ටත් බලන්න අපේ channel එක subscribe කරන්න travel hat එතකොට මේ වගේ ලස්සන තැන් ගොඩාක් ඔයගොල්ලන්ට ඇත්තරම ගියා වාගේ බලා ගන්න පුළුවන් එහෙනම් අදට ඉවරයි